ගම්පහ අකරවිට ප්‍රදේශයේදී කාන්තාවක් සමග යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ අත්බෑගේ සහ රන්මාලය කොල්ලකා බලාගොස්සුුණේ පසුගිය 20 වෙනිදා පසර වේ. අදාළ කාන්තාව විමසිද්ධියට මුහුණ දුන්නේ ඇයගේ නිවස ආසන්නයේදී වන අතර එම අවස්ථාවේ කාන්තාවගේ කැගැසීමත් සමග එම සහනෙට පැමිණි ඇයගේ පියා සහ සැමියාටද කොල්ලකරු තියුණු ආයුධයකින් පහර දී තිබුණා. පහර දීමෙන් ඇයගේ පියා සහ සැමියා ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව 29 හැවිරිදී රසික විනෝද් ප්‍රනාන්දු නැමැති ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත් වුණා. අදාළ කොල්ලකරු අතනඟුට ගැනීම සඳහා පොලිසිය ගම්පහ මදුරුවීර ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ පැමිණියේ සැකකරුවල ප්‍රදේශයේ වැඩ නිම නොකරනු ලද නිවසක සංගව සිටින බවට ලද තොරතුරක් මතයි. එහි දී සැකකරු අතරඟුට ගැනීමට යාමේදී ඔහු පොලිසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එම අවස්ථාවේ පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ සැකකරු ගම්පහ මහරුහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා. සැකකරු සමග රන්මාලයේ කොල්ල කෑමට එදින පැමිණි ඔහුගේ බිරිඳ පොලිස් අතරඟුට පත් වුණා. මොවුන් දෙදෙනාම මද්‍රව්‍ය සඳහා තදින් ඇබැහිව සිටි අය බවයි පොලිසිය පැවසුවේ. අපිට බල්ල බොරුන සද්දේ තමයි අපි බැලුවේ. එතකොට මොකද? පස්සේ ජිප් එක ඇවිල්ලා මෙතන නතර කරා. එතන හතර පස්සේ කොයි පැත්තද දීවුවා? ඊට පස්සේ පටපට ගාලා සද්දේ නේ. ගියක්වත් අරින්න බැරි සයිස් එකකට නෙදිබුනේ. ගියක්වත් අල්ලලා දාලා යන්න බැරි සයිස් එකකට නෙදිබුනේ. දැන් ඉතින් අවුලන්නේ. මේ අතර නිවසක් කුලියට ලබා ගන්න අමුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන් බහඬ කොල්ලකෑ එකම පවුලේ සමාජිකින් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය අතරඟුවට ගෙන තිබෙනවා. සකකරුවන් විසින් නිවසිමි කාන්තාවට පිහියක් පෙන්වා බියගන්වා පහර දී තුවාල සිදු කර නිදිපැති ලබා දී මෙම මං කොල්ලිය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.